Mindfulness. නිවැරදි සිහිය හෙවත් සතිය. ස්කොට්ලන්තය, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල සීග්‍රේන් පැතිර යන සිහිය පුහුණු කිරීමේ වඩාත් බලසම්පන්න මෙහෙයුමෙහි ප්‍රථම ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය. සමනල සිරස සත්තිපාසල. සතිපාසල ආරම්භ කරන්න කලින් අපි හැමෝම අපේ සිහිය පවත්වා ගැනීමට සූදානම් වෙමු. හරියටම තව තත්පර තුනකින්. 1, 2, 3. තවත් අලුත් එක දවසක ආරම්භයක්. ඔබ මේ වෙලාවේ කලබලින් නැගිට්ටා වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් බොහෝමත්ම කලබලින් එදිනෙදා කටයුතු වලට ලෑස්ති වෙනවා වෙන්නට පුළුවන්. මේ මොන දේ කරත් බොහෝ වෙලාවට අපේ සිත හරිම කලබලයි. මේ මොන කලබලයක හිටියත් අපිට හැම දිනාටම එක් දෙයක් කරන්නට පුළුවන්. අපේ සිත මේ මොහොතේ මේ කරන වැඩේ පිළිබඳව 100%ක් සිහියෙන් පවත්වා ගැනීමට. මේ මොහොතේ ඔබ උදෑසන ලෑස්තිව වෙනවා වෙන්න පුළුවන්. වාහනයක් පදවාගෙන යනවා වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ ඔබේ කාර්යාලයේ වැඩ ආරම්භ කළ වෙන්නට පුළුවන්. මේ කලබල ගතියෙන් හිත අයින් කරගෙන තමන් කරන වැඩේ, මේ අවස්ථාවේ කරන වැඩේ මේ මොහොතට 100%ක් ඔබේ සිත යොමු කරන්න. දැන් ඔබේ සිත ඔබ සමගයි. ඔබ කරන වැඩේ සමගයි. මේ සිත මේ මොහොතේ පමණයි. මේ සතිමත් බව, මේ සිහිය අපි දවස පුරාම පවත්වා ගනිමු. සුබ උදෑසනක් තුහංසදුවේ. තුහංසදුවට විතරක් නෙමෙයි, අද සතිපාසලට සම්බන්ධ වෙන හැම දුවෙකුටම පුතෙකුටම සුබ උදෑසනක් කියලා අපි අද වැඩසටහන පටන් ගන්නවා. සුබ උදෑසනක් මාමේ. චන්ඩි අද කවදද? අද දෙසැම්බර් 5 වෙනිදා නේද මාමේ? බදාදා. ඔය 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 බ්‍රහස්පතින්දා. හොඳයි, අද දෙසැම්බර් මාසේ 6 වෙනි බ්‍රහස්පතින්දා. සිතූප පුතාට මතකද අපි බ්‍රහස්පතින්දා දවස් වලට මොනවද කතා කරන්න කියලා? ඔව් මාමේ, වර්තමාන මොහොතේ සිටීම. වෙන විදිහකට කියනවා නම් තමන් කරන හැම වැඩක් ගැනම සිහියෙන් ඉන්න එක. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ හැම වැඩක් කරනකොටම ඒක සම්පූර්ණ සිහියෙන් කරන එක. ඒක තමයි අපි කියන්නේ සතියෙන් එදිනෙදා වැඩේ යෙදීම කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් මං හිතන්නේ අපිට තියෙන ලොකු කතාවක් අහන්න චන්ඩිට වෙච්ච වැඩක් ගැන. අපි ඒක අහලා ඉමුකෝ. එක තැනක සිහිය තියාගන්න බැරි චන්ඩි. චන්ඩි, බෑග් එකේ සිප් එක කඩලා ගියා නේද? මොකද ළමියෝ, ඒ ගමන පැන්සල් පෙට්ටියක් බිම් වැටුණා නේද? ඇයි ළමයෝ, පැන්සල් පෙට්ටිය වහලා නෙමෙයිද බෑග් එකට දාගන්න ස්කූල්ට එනකොට? අයියෝ ටීචර්, මගේ කෑම එකත් බිම වැටුණානේ. අනේ මන්දා චන්ඩි, ඔයාගේ වැඩ නම් අපේ චන්ඩිට වුණා වගේ වැඩ ඕගොල්ලන්ටත් වෙලා ඇති. නිදුවල පුතාලා අහලා තියෙනවනේ හදිස්සි වුණාම කොරස් කටේ අත දාන්නත් බෑ කියලා. ඉතින් අපිට පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව සංසුන්ව වැඩ කරන්න මේ තියෙන ඔක්කොම හැලහැප්පිලි අපිට අඩු කරගන්න පුළුවන්. මේ දුවල පුතාලට පූසෝ ඉන්නවද? ආ, මට ඉන්නවනේ ලස්සන පූසෙ. ඉතින් කියන්නක ශනුකේ පූසා බොහොම ආසාවෙන් කරන දේවල් ගැන. එයා උදේට ඉර පායපු ගමන්ම ජනේලේ ගාවට ගිහිල්ලා අත් දෙක ඉස්සරහට දාලා ඔට්ටුවෙක් වගේ ඇඟක් පුම්බලා හරි ලස්සනට ඉන්නවා. මටත් ඉන්නවනේ මායේ පූසෙ. උදේට නැගිට්ටාම කරන්නේ ඉස්සෙල්ලම අර ශනුක කිව්වා වගේ එහෙම්ම ඇඟත් පුම්බල ඔටුවෙක් වගේ. මේ ඊට පස්සේ එයාගේ ඇඟ මේ කෙලවලින් එයා හොදගන්න. තව අපේ දුවලට පුතාලට පූස ඉන්නවද කියන්නකෝ බලන්න. මාමට පූස 3 දෙනෙම් ඉන්නවා. හැමදාම මංගේ අතු ගන්නකොට, මිදුල අතු ගන්නකොට එහෙම අතු ගන්න දෙන්නෙම නැහැ. කොස්සෙල්ලෙනවා. ඉතින් මහේෂි, ඔයාට කවදාවත් කේන්තියෙන් නැහැ නේද පූස එච්චර කොච්චර සෙල්ලම් කරත්? සතුටුයි. සතුටුයි. ඉතින් මේ පූස දිහා බැලුවම මේ දුවලට පුතාට හොඳට තේරෙනවා මේ පූස කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද කියලා. මේ සැහැල්ලුවෙන් ඉන්න පූසෙක් දැක්කම කිසිම කෙනෙකුට තරහ යන්නේ නැහැ. දුවේ පුතේ කතාවක් තියෙනවා, සිංහාසනයක් උඩට පූසෙක් ගොඩ වුණත් රජ කෙනෙකුට කේන්තියක් නැහැ කියලා. ඉතින් සැහැල්ලු සිතෙන් යමක් කරනකොට හැම කිනාටම සන්තෝෂයක්. ඉතින් අපිට පුළුවන් නම් අපි කරන හැම වැඩක්ම සිහියෙන් කරන්ඩ අපිත් සැහැල්ලුවෙන්. අර පූස දිහා බලාගෙන ඉන්නා වගේ අපි දිහත් ඕන කෙනෙක් ආසාවෙන්ම බලාගනිදි. එහෙම නැතුව අර චණ්ඩිට වුණා වගේ වුණොත් එහෙම කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. සතිය පිහිටුවා ගැනීමේ පහසුම මඟ දැන් කොහොමද අපි කරන හැම වැඩක්ම සැහැල්ලුවෙන් කරන්නේ, සිහියෙන් කරන්නේ? මේවට හොඳම උදාහරණයක් තමයි
අපි සිහියක් නැතුව කරන වැඩ දිහා චුට්ටක් හොඳට බලන්න. මේ දුවල පුතාලා උදේට නැගිට්ටම දත් මදින එක සමහරක් වෙලාවට යන්ත්‍රයක් වගේනේ කරන්නේ. එහෙම නැත්නම් ඇඳුම් මදින එක. එහෙමත් නැත්නම් ඇඳුම් අඳින එක. සමහරක් වෙලාවට නාන එක. සපත්තු ගැට ගන්න එක. මෙන්න මේ වගේ වැඩ අපි හැමදාම කරන්න හින්දා දුවේ පුතේ අපි නිකන් යන්ත්‍රයක් වගේ ඔහේ වෙන්න අරිනවා. ඒව කවදාවත් අපි 100%ක් සිතිය යොමු කරලා කරන්නේ නැහැ. ඉතින් මේ தත්ත්වය තුළ අපි දිගින් දිගටම අසතිය වර්ධනය කරගෙන යමින් තමයි පවතින්නේ. ඉතින් මම දුවලට පුතාලට අද කියලා දෙන්නේ ඕක අනිත් පැත්තට හරවන විදියක්. ඒ කියන්නේ අපි ඔය යාන්ත්‍රිකව කරන හැමදාම කරන එදිනදා කරන කටයුතු 100%ක් සිහියෙන් කොහොමද කරන්න කියන එක. මේ දුවල පුතාලා දන්නවද SMS කියන්නේ මොකද්ද කියලා? අර මාමේ අම්මලා තාත්තලා අර ටොක් 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 ගාලා ගහනේවනේ. හැබැයි ශනුක පුතේ අපි සතිපාසලේ SMS කියලා කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයකට. S කියලා කියන්නේ slowly. M කියලා කියන්නේ mindfully. S කියලා ආයි කියන්නේ silently. ඉතින් දුවේ පුතේ SMS කියලා කියන්නේ slowly, mindfully, silently. අපි සිංහලෙන් කිව්වොත් එහෙම සෙමින් සතියෙන් නිශ්ශබ්දව. අපි කරන හැම දෙයක්ම මෙන්න මේ විදිහට කරන්න පුළුවන් නම් සෙමින් සතියෙන් සා නිශ්ශබ්දව අපිට පුළුවන් වෙනවා දුවේ පුතේ මේ යාන්ත්‍රිකව සිද්ධ වෙන හැම දෙයක්ම නතර කරලා ඒ කරන හැම දෙයක්ම අපිට සතිය වර්ධනය කරන අවස්ථාවක් බවට පත් වෙන්න. එතකොට මේ දුවලට පුතාලට වේලාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා. දත්මදින වේලාව සතිමත් බව වර්ධනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන අවස්ථාවක් වෙනවා. ඉතින් ওই විදිහට මේ දුවල පුතාලා උදේ ස්කූල් වෑන් එකට යන එක, ස්කූල් වෑන් එකේ නැගලා ඉස්කෝලේට යන එක, ඒ විතරක් නෙමෙයි පන්තියට ගිහිල්ලා ටීචර් එනකන් බලාගෙන ඉන්න එක, ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා වෑන් එක එනකන් ඉන්න එක, මේ හැම අවස්ථාවක්ම හොයලා ගත්ත දුවේ පුතේ ඕගොල්ලන්ට හම්බ වෙනවා සතිමත් බව පුහුණු කරන්න පුළුවන් තරම් සෑහෙන අවස්ථා තියෙන බව. ඉතින් දුවල පුතාලට තේරෙනවානේ මේ හැම දෙයක් තුලින්ම අපිට මේ සිහිය තව තවත් වර්ධනය කරන්න උදුම විදිහට අවස්ථා තියෙන බව. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් සිහිය තව තවත් වර්ධනය කරන්න අපි දන්නේම නැතුව අප තුල ලොකුම වෙනසක් ඇති වේවි. මාමේ මේව හිමින් කරගෙන ඉන්නකොට අපිට පරක්කු වෙනවනේ. ඉමන්දි දුව ඇහුවේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඒක හරි. අපි සෙමින් කරන්න ගියාම අපි ගොඩාක් දුරට සෙමින් වැඩ කරන අය බවට පත් වෙනවා. නමුත් දුවේ පුතේ ඒක සිද්ධ වෙන්නේ ආරම්භයේදී විතරයි. මේ දුවල පුතාලම කරලා බලන්න පුළුවන්. මුල් අවස්ථාවේදී සෙමින් කරන්න පටන් ගත්තට පස්සේ සිහිය ටිකෙන් ටික වර්ධනය වෙනකොට මේ දුවල පුතාලා දන්නේම නැතුව එදිනෙදා ක්‍රියා කරන වේගෙටම එයි. හැබැයි දැන් තියෙන වෙනස තමයි අර කලින් අසතියෙන් කරපු දේවල් දැන් සතියෙන් වෙනවා. මේ දුවල පුතාලා දත් මැන්දත් කී සැරයක් දත් බුරුසුව කට ඇතුලේ එහාට මෙහාට ගෙනිච්චද කියන එක පවා ස්වභාවයෙන්ම මතක හිටින වෙලාවල් එනවා. ඒ වගේම පාසලට ඇවිදගෙන ගියත් මම පියවර කීයක් ගියාද කියලා ස්වභාවයෙන්ම මතක හිටින ගතියක් එනවා. ඉතින් මෙන්න මේ විදියට මුල් කාලෙදී පමණක් මේ දුවල පුතාලා හිමින් කරාට කාලයක් යනකොට Taman දන්නේම නැතු ඒ નિયમિત වේගයට එනවා විතරක් නෙමේ සම්පූර්ණ සිහිය මේ කරන හැම වැඩකම පවතිනවා. ඉතින් දුවේ පුතේ මේක තමයි අපි අද විශේෂයෙන්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්ක දුවල පුතාලා කැමති නේද අද සති අභියෝගයට යන්න? ඔව් මාමේ. සිතූප පුතා ගිය සතියේ ආව නේද? ඔව් මාමේ. කියන්න පුළුවන්ද සතිමත් අභියෝගය කොහොමද බාරගත්තේ කියලා? දත් මදින එකනේ මාමේ සතිමත් අභියෝගේ. හොඳයි, කොහොමද සිතූප පුතා ඒක කරේ? ඉස්සෙල්ලා මාමේ බ්‍රෂ් එක මං අරගෙන කඩලා ඇටයක් සයිස් වට මේ ටූත් පේස්ට් ටිකක් දාගෙන ඉස්සෙල්ලම උඩු ඇඳ මම දකුණු පැත්තෙන් පටන් ගත්ත මදින්න. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මම මැද පටන් ගත්ත මදින්න. ඊට පස්සේ මම වම් පැත්ත මදින්න පටන් ගත්තා. ඒ වගේම යටි ඇඳත් එහෙම මේ මදින්න පටන් ගත්තා. ඊට පස්සේ මාමේ මං කටට වතුර අරගෙන කට හොදලා ටූත් පේස්ට් ඔක්කම යවලා මම ඊට පස්සේ ගිහිල්ලා මං යුනිෆෝම් මදින්න ගත්තා. දුවේ පුතේ දැන් ඇහුණනේ සිතූප පුතාට කොච්චර පැහැදිලිව ඒ දේවල් විස්තර කරන්න පුළුවන් වුණාද කියලා. සතියෙම ඒ දේ කරපු නිසා තමයි හැම තිස්සෙම සිතූප පුතාට ඒ සියලුම දෙයක් මතක තිබුණේ. ඉතින් දුවල පුතාලා මැෂින් එකක් වගේ එහෙම නැත්නම් යන්ත්‍රයක් වගේනේ ගොඩක් වෙලාවට මේ වැඩ කරන්නේ. දත් මදින එක වෙන්න පුළුවන්, සපත්තු ගැට ගන්න එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් උදේට කෑම කන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉස්කෝලේ ඇවිල්ලා කෑම කන එක වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් අද දවසේ සතිමත් අභියෝගය තමයි ආයෙත් සැරයක් මේ දුවලට පුතාලට කැමති මැෂින් එකක් වගේ කරන ඕනම ක්‍රියාවක් තෝරගන්න. එතකොට අද සිතූප පුතා කිව්වා වගේ මුල ඉඳලම ඉවර වෙනකම්ම 100%ක් සිහියෙම ඒ වැඩේ කරලා බලන්න කොච්චර දේවල් මතක තියෙද කියලා.
ඔගොලු දන්නවනේ සමනල සිරස සතිපාසලේ අපි බොහොම ආසාවෙන් ඉන්නවා ඔගොල්ලන්ගේ අත්දැකීම් කියවන්න. අපිට විතරක් නෙමේ මේක අහගෙන ඉන්න හැම දුවෙකුටම පුතෙකුටම ඇහෙන විදිහට කියන්න. ඉතින් දුවල පුතාලා එහෙම කැමති නම් ඒ අත්දැකීම් ලියලා එවන්න සමනල සිරස සතිපාසල සිරස FM තැපැල් පෙට්ටිය 25 පන්නිපිටිය කියන ලිපිණයට ලියලා එවන්න. ඒ විතරක් නෙමේ දුවේ පුතේ අමතක කරන්න එපා. අද දවසේ මේ වැඩසටහන අහන්න බැරි වුණ ඕන කෙනෙකුටම තව විනාඩි කීපයකින්ම සිරස FM Facebook page එක හරහා එහෙම නැත්නම් YouTube channel එක හරහා මේ වැඩසටහන නැවතත් අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පණිවිඩය දෙන ගමන්ම අද දවසෙත් අපි වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. කරන හැම වැඩක්ම දරුවනේ සිහියෙන් සෙමින් නිශ්ශබ්දව කරන්න බලන්න. ඔය දරුවන්ටම තේරේ Taman තුල ඇතිවන වෙනස සැහැල්ලුව. ඒ වෙනස සැහැල්ලුව ඔගලන්ට නිදා ගන්නකොට අත්දකින්න පුළුවන්. ඉතින් ඒ ප්‍රාර්ථනියත් සමග අපි අද වැඩසටහන සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සතිමත් දවසක්. සමනල සිරස සතිපාසලේ සංකල්ප සහ උපදේශකත්වය මීතිරිගල නිස්සරණ වනයේ ප්‍රධානාචාර්ය පූජ්‍ය උඩුඉරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ, අනුශාසකත්වය පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරයේ ස්වාමින් වහන්සේ, සම්බන්ධීකරණය හේමන්ත රණවක. වැඩසටහන මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පුහුණු කිරීමේ සහ පරිේෂණ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හා වෛද්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සනත් මහවිතානගේ